අපි දැක්කා නිනෝ ලයිව් චිත්‍රපටයේ සුනිටි නිෂ්පාදනයක් විදිහට එළියට දාන්න ඉන්නවා. එතකොට මේක ලංකාවේ මූවි ඉන්ඩස්ට්‍රි එකේ ලොකු වෙනසක් කරන්න පුළුවන් මූවියක් කියලා සර්ලා හිතනවද? කොහොමද මේක සර්ලාගේ නෑ ඇයි මේක තෝරගත් මේ විදිහට පොඩ්ඩක් ඒක නෑ. ඇත්තටම අපි චිත්‍රපටි 65 චිත්‍රපටිද හැටියට තමයි මේ චිත්‍රපටි එළි දක්වන්නේ. මොකද ප්‍රධාන හේතුනේ අපි මේ බැටන් එක චේන්ජ් කරන්න පටන් ගත්තේ තරුණයොන්ට බොරදිය පොකුණ චිත්‍රපටින්. බොරදිය පොකුණ, සයපිති කුසුම, ඊළඟට නිනෝ ලයිව්, හීනෝ හේන සමනල්ලු, එතකොට දැන් තව ඉස්සරහට මුරුගසන්නිය, ඒ වගේ. ඒ කියන්නේ සියලුම චිත්‍රපටි කරන්නේ තරුණ පරම්පරාව. ඉස්සරහට ඇත්තටම සුනිල්ටි චිත්‍රපට කියන්නේ 65ක් චිත්‍රපට කරපු සමාගමක්. දැන් අපි ආරම්භ කරලා තියෙනවා තරුණ පරම්පරාව මේ බැටන් එක චේන්ජ් කරන්න. සතුටුයි මේක දැන් මේ නියෝ ලයිෆ් කියන්නේ සම්පූර්ණ වෙනස් චිත්‍රපටයක්. අනිත් චිත්‍රපටිත් එක්ක සලකද්දි ගොඩක්ම වෙනස්. මොකද මේක අර යන්නේ රියැලිටි ෂෝ එකක් background කරගෙන. ඉතින් මේ වගේ මූවි එකක් කරන මේ වගේ මූවි එකක තියෙන චැලෙන්ජ් එක වැඩි. يعني ලංකාවේ popular වෙන කියන චැලෙන්ජ් එක වැඩි. ඒ චැලෙන්ජ් එක සුනිටි ප්‍රොඩක්ෂන් බාර ගන්නවා. අපි බොහෝ වෙලාවට චැලෙන්ජ් මම තමයි බාරගත්තේ. අවුරුදු 15ක් පෙන්වන්න බැරුව හිටපු චිත්‍රපටයක් තමයි බොරදිය ප්‍රකොණ. මේ චිත්‍රපටියත් ඒ වගේ. මේ වගේ චිත්‍රපට කීපකට අපි අත දීලා මේ තරුණ අධ්‍යක්ෂක වරුන්ගේ නිර්මාණ කුසලතාවය අපි ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. නැත්තම් මේවා තවත් පහු වෙනවා. මොකද ඇත්තටම බොරදිය ප්‍රකොණ කරපු චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා අවුරුදු 10කට පස්සේ ආපහු චිත්‍රපටියක් කළේ නෑ තාමත්. ඉතින් ඒ අවුරුදු 10 මේ නිර්මාණ කරුවාගේ අපතේ ගියා. මොකද ඒ චිත්‍රපටිය තමයි මම හිතන්නේ ලංකාවේ වැඩිපුරම සම්මානගත චිත්‍රපටිය. ඒක නිසා මම හිතනවා මේ චිත්‍රපටිය අපිට චැලෙන්ජ් එකක් නෙවෙයි. මේක ඇත්තටම චැලෙන්ජ් එකක් වේවි අනිත් නිර්මාණ කරුවන්ට. මොකද අපි හිතන්නේ නැති කන්සෙප්ට් එකක් මේ චිත්‍රපටිය තියෙන්නේ. ඉතින් මම හිතුවේ නැති බලාපොරොත්තුුනේ නැති ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙතෙන්දී ලැබෙනවා මට. ඇත්තටම මට හරි සතුටුයි මේ වෙලාවේ සුනිල්ටි මහත්තයා විදේශගත වෙලා ඉන්නේ. මමයි මේ සීළු කටයුතු බාරම වැඩ කරගෙන යන්නේ. මම හිතනවා මේ චිත්‍රපටිය සම්පූර්ණ වෙනසක් කරයි. මේ මන් දැක්ක මේ තරුණ පරම්පරාව මේ චිත්‍රපටිය පුරාටම එන්ජොයි කරනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. ඔව් අපි සුබ පතනවා සර් මේ මේ වැඩසටහනේ නිනෝ ලයිව් විතර නෙමෙයි තවත් ඉදිරියට මේ වගේම ගොඩක් චිත්‍රපටි අපිට බලා ගන්න පුළුවන් වෙනවා කියලා. බොහොම ස්තුතියි.